ආයුබෝවන් දරුවනි සුබ දවසක් වේවා එතකොට ඔයාලට ඒ කියන්නේ 9 වසර දරුවන්ට අද අපි කතා කරන්න යන පාඩම තමයි මොකද්ද බහුවස්රේක කෝණ මොකද පුතේ මේ බහු කියන්නේ බොහෝ අස්ර කියන්නේ පාද එහෙනම් බොහෝ පාද ඇති තල රූප ගැන තමයි අපි කතා කරන්නේ බොහෝ කියනකොට සාමාන්‍යයෙන් සිංහල වල නම් කියන්නේ කොහමද එකකට වඩා වැඩි කියලා හැබැයි බහුවස්ත්‍ර වලදී අපි කතා කරන්නේ පාද 3කට වඩා වැඩි සංගෘත තල රූප අඩුම පාද 3 සංගෘත රූපයක් කියන්නේ මොකද්ද පටන් ගත්තු තැනින්ම ඉවර වෙනවා ඔන්න සංගෘත රූපයක් විවෘත රූපයක් පටන් ගත් එක තැනකින් ඉවර වුණේ තව තැනකින් මේක මෙතෙන්ද ගියත් විවෘත රූපයක් පටන් ගත් තැනින් නෙවෙයි ඉවර වෙලා තියෙන්නේ එතකොට පටන් ගත් තැනින්ම ඉවර වෙන්නේ නැති ඒවට අපි කියනවා විවෘත රූප පටන් ගත් තැනින්ම ඉවර වෙන්නේ ඒවට අපි කියනවා සංගෘත රූප එතකොට සංගෘත රූප කියන්නේ මොනවද? පටන් ගත්තු තැනයි අවසන් වුණු තැනයි එකම ඒවා. එතකොට විවෘත රූප කියන්නේ මොනවද? පටන් ගන්න එක තැනක් ඉවර වෙන්නේ තව තැනක්. ඒවට අපි කියන මොන රූප කියලාද? විවෘත රූප කියලා. තල රූප කියන්නේ මොනවද? තල කියන්නේ පුතේ ද්විමාන කියන එක. පැති දෙකයි තියෙන්නේ. දිග පළල පමණයි. එතකොට මෙන්න මේක ඇවිල්ලා තල රූපයක්. මේක ඇවිල්ලා තල රූපයක්. මේකවිල්ල ඝන රූපයක් දිග පළලට අමතරව උස කුත්තියෙන්ට පුළුවන් ඝනකමක් තියෙනවා මේ ඔක්කොම මොන රූපද ඝන රූප එතකොට පාද කියනකොට අපි මෙතෙන්දි ගන්නෙ සරල රේඛීය පාද මොන පාදද පුතේ සරල රේඛීය පාද එහෙනම් පාද කීයද 3ක් හෝ ඊට වැඩි ගණනකින් සෑදුණු ඒවා තමයි අපි කතා කරන්නේ සරල රේඛීය ඒවා මේ තම අස්ර පාද සරල රේඛීය පාද පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සම්බන්ධ වුණු තල රූපවලට අපි කියනවා බහුවස්ත්‍ර කියලා. බහුවස්ත්‍ර කියලා. අපි ওই ටික සටහන් කරගමු. දැන් තරුවක් දාලා සංගෘත රූප හා විවෘත රූප අනුමාතකාව සංගෘත රූප හා විවෘත රූප යම් තලයක පටන් ගත් ස්ථානයෙන්ම අවසන් වන පරිදි පටන්ගත් ස්ථානෙන්ම අවසන් වන පරිදි අවසන් වන රූප සරි අවසන් වන්නේ පවතින රූප
සංවෘත රූප ලෙසත් ආරම්භක ස්ථානයෙන්ම ආරම්භක ස්ථානයෙන්ම අවසන් නොවන රූප අවසන් නොවන රූප විවෘත රූප ලෙසත් විවෘත රූප ලෙසත් හඳුන්වයි තරලකුණක් දාලා ලියන්න පාද තුනක් හෝ ඊට වැඩි ගණනකින් සෑදුණු සරල රේඛීය තල රූපය සරල රේඛීය තල රූපය බහු අස්රයක් ලෙස හඳුන්වයි බහු අස්ර කියන්නේ තනි වචනය බහුවස්රයක් ලෙස හඳුන්වයි. හොඳයි. මේ රූප වර්ග හතර ලියා ගන්න. සංවෘත රූප, විවෘත රූප, තල රූප, ඝන රූප, බහුවස්ර. මේ මේකත් තල රූපය. මේකට මම වෙන රූපයක් දෙන්නද? මෙන්න මේ තල රූප. සංවෘත රූප විවෘත රූප තල රූප ඝන රූප සහ බහු අස්ර හරිද පුතේ හොඳයි අපි ලියමු බහු අස්ර ප්‍රධාන කොටස් දෙකකි බහු අස්ර ප්‍රධාන කොටස් දෙකකි එක උත්තල බහු අස්ර දෙක අවතල බහු අස්ර මොකද මේ උත්තල අවතල කියන කතන්දරේ සුළු කෝණයි මහ කෝණයි විතරක් තියෙනවනම් ඒක උත්තල බහුවස්රයක් සුළු කෝණ වලට වැඩි මහ කෝණ වලට අඩු ඍජු කෝණ තියෙන්නත් පුළුවන් අන්න ඒ කෝණ විතරක් තියෙනවනම් ඒකට අපි කියනවා උත්තල බහුවස්රයක්
අඩුමතරමින් එක කෝණයක්වත් පරාවර්තන කෝණයක් අංශක 180ට වැඩි කෝණයක් තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා අවතල බහුආශ්‍රය. හැබැයි අවතල ත්‍රිකෝණෙම නැහැ. හැම රූපයක්ම හදන්න බෑ. සමහර බහුආශ්‍ර අවතල වඳින්න පුළුවන්. චතුරස්‍රයකුත් පුළුවන් අවතල වඳින්න. හැබැයි එක් අභ්‍යන්තර කෝණයක් පරාවර්තන කෝණයක් වෙනවා. මේ බලන්නකෝ. උත්තල චතුරස්‍රයක් මේ. අවතල චතුරස්‍රයක් මේ. මේකත් පාද හතරයිනි තියෙන්නේ. හැබැයි එක් අභ්‍යන්තර කෝණයක් පරාවර්තන කෝණයක් වෙනවා. බෙනපුත්තේ උත්තල පංචාශ්‍රයක්. මෙනපුත්තේ අවතල පංචාශ්‍රයක්. මෙනපුත්තේ උත්තල ෂඩාශ්‍රයක්. ටයක්ම වෙනස් විදියට අඳින්නම් නැත්තම් සමාකාර වගේ දැනෙන හින්දා මෙන්න පුත්තේ අවතල ෂඩාශ්‍රයක් පාද හතරයි පාද පහයි පාද දෙකයි හතරයි හයයි එතකොට මේක චතුරස්‍රය මේක පංචස්‍රය මේක ෂඩාස්‍රය හරි දරුවනි ඔය රූප ටිකක් ඇඳගන්න उत्तल चतुराश्रय अवतल चतुराश्रय पाद हतराय उत्तल पंचाश्रय अवतल पंचाश्रय पाद पहाय उत्तल षडाश्रय अवतल षडाश्रय पाद हयाय एक परावर्तन कोण देखा तीन नेद एका केंडा दिन्नत पुलुवनी एक देखा तीन හරි නේද පුතේ අනුමාත්‍රකාව ලියන්න උත්තල බහුආශ්‍රවල කෝණ හා සම්බන්ධ නීති උත්තල බහුආශ්‍රවල कोण हा संबंध नीति හොඳයි. අයි බලමු එතකොට මේක ඇත්ත. ඊයර්තිය බලමු පොඩ්ඩක් උත්තල බහුආශ්‍රයක තියෙන දේවල් මොනවද කියලා. ඒවට අපි කියනවානේ බහුආශ්‍රයක අංග කියලා. මොනවද බහුආශ්‍රයක තියෙන අංග ටික? බහුආශ්‍රයක තියෙන අංග ටික මොනවද කියලා බලමු.
මෙන්න මේකට කියනවා අභ්‍යන්තර කෝණය. මේ ටික ඔක්කොම මොනවද? අභ්‍යන්තර කෝණ. කෝණ. මේවා ශීර්ෂ. මෙන්න මේවා බාහිර කෝණ. මේවා මොනවද? බාහිර කෝණ. මෙතනත් අපිට බාහිර කෝණයක් ඕන නම් මේ පාදයේ මෙහෙට දික් කරොත් හැදෙන්නේ බාහිර කෝණය. මේ පාදයේ මෙහෙට දික් කරොත් හැදෙන්නේ බාහිර කෝණය. ඉඳගන්න කොයි රූපයක්? ඊට පස්සේ අපි නීති ටික ලියාගමු නේද? ඔන්න පුතේ නීති ටික හොඳට අහගන්න. නීති හතරක් තියෙනවා. මේ නීති හතර හොඳට අහගන්න. මම මෙතන මෙහා නීති ටික ලියන්නම් ඈ. බහු අස්රවල නීති එක පාද ගණන සමාන වෙනම අභ්‍යන්තර කෝණ ගණනට කෝණ ගණන एक समान वेनवा बाहिर कोण गणनट मुकद्द पाद गणन समानाई अभ्यंतर कोण गणन समानाई बाहिर कोण गणन उन देवेने नीतिय पुत्ते දෙවෙනි නීතිය අභ්‍යන්තර කෝණයට අභ්‍යන්තර කෝණයට එතනම තියෙන බාහිර කෝණේ කම ශීර්ෂයේ තියෙන බාහිර කෝණේ එකතු කරපුවාම හරියටම අංශක 180යි. හරියටම අංශක 180යි. එහෙනම් මොකද්ද පළවෙනි එක? බහු අස්රයක පාද ගණනයි අභ්‍යන්තර කෝණ ගණනයි බාහිර කෝණ ගණනයි කියන වර්ග තුනම සමානයි. පාද 5යි නම් අභ්‍යන්තර කෝණත් 5යි බාහිර කෝණත් 5යි. තේරෙනවද? දෙවෙනි එක අභ්‍යන්තර කෝණයට එතනම තියෙන බාහිර කෝණය එකතු කරොත් අංශක 180යි. එකම ශීර්ෂයක් තුල. මම ඕනම් තරුවක් දාලා ලියන්නම් මෙතන. එකම ශීර්ෂයක් තුල. එකම ශීර්ෂයේ මත තුන්වෙනි එක බාහිර කෝණ සියල්ල එකතුව බාහිර කෝණ
විස්සක් තිබ්බොත් 20ෙම 10ක් තිබ්බොත් 10ෙම සියල්ලි එකතුව අංශක 360යි එනම් බාහිර කෝණ ඔක්කොම ටික එකතු කරපුවහම කීයක් වෙනවද අංශක 360යි අපි හිතමු පාද 7ක් තියෙන සප්තාශ්‍රයක් කියලා එනම් බාහිර කෝණ 7ෙම එකතුව අංශක 360යි අපි හිතමු පාද 9ක් තියෙන නවාශ්‍රයක් කියලා එනම් බාහිර කෝණ 9ෙම එකතුව කීයද අංශක 360යි එනම් ඕනෑම බහුවාශ්‍රයක බාහිර කෝණ ටික ඔක්කොම එකතු කරොත් අංශක කීයක් වෙනවද හරියටම 360ක් වෙනවා හරියටම 360ක් වෙනවා ඔන්න අවසාන නීතිය හතරවෙනි නීතිය හොඳට අහගන්න ඊට පස්සෙ අපි ලියාගමු අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව එකතුව ඍජු කෝණ 2n ඍණ 4ට සමානයි කෙසේද යත් n යනු පාද ගණන මොකද්ද සූත්‍රේ බාහිර කෝණ සියල්ලේම එකතුව ඍජු කෝණ 2n ඍණ 4ට සමාන වෙනවා මොකද බාහිර කෝණ ඔක්කොගේම එකතු කරපුවාම කීයද අගය ඍජු කෝණ කියන්නේ අංශක 90යි 2n ඍණ 4යි n කියන්නේ පාද ගණන එතකොට අපි හිතමු පාද 3ක් තියෙන බහුවාශ්‍රයක් කියලා n වෙනුවට 3 දානවා දෙවරක් 3 6යි 6න් 4ක් 2යි දෙවරක් 90 180යි එනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 180යි පාද 4ක් තියෙන චතුරාශ්‍රයක කීයද 360යි කියලා අපි දන්නවා 4 වරක් 2 8යි 8න් 4ක් 4යි 90 4ක් කීයද 360යි පාද 5ක් තියෙන පංචාශ්‍රයක 540ක් එන්න ඕනේ පස් වරක් 2 10යි 10න් 4ක් 6යි 6 වරක් 9 54යි කියන්නේ 540යි අංශක පාද 10ක් තියෙනවා නම් 10 වරක් 2 20යි 20න් 4ක් 16යි 16 වරක් 9 144යි එව නේද 1600න් හරිද මම කිව්වා 16 වරක් 9 72 144 1440යි හරියටම හරි කිව්වා හොඳයි අපි පොඩි සටහනක් තියාගමු බහුවස්ත්‍රයක කෝණ සම්බන්ධ ගන්න පුතේ බහුවස්ත්‍රයක කෝණ සම්බන්ධ ප්‍රධාන නීති හතරකි ප්‍රධාන නීති හතරකි එක පාද ගණන සමානයි අභ්‍යන්තර කෝණ ගණන සමානයි බාහිර කෝණ ගණන පාද ගණන සමානයි අභ්‍යන්තර කෝණ ගණන සමානයි බාහිර කෝණ ගණන දෙක අභ්‍යන්තර කෝණය ධන
බාහිර කෝණය සමානයි අංශක 180යි. ඕනම් වරහන් ඇතුළේ යන්නේ එකම ශීර්ෂයක් මත. එකම ශීර්ෂයක් මත අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණය එකතු කරොත් කීයද අංශක 180යි. තුන්වෙනි එක ඕනම් බහුආශ්‍රයක බාහිර කෝණ සියල්ලේ එකතුව. බාහිර කෝණ සියල්ලේ එකතුව. අංශක 360යි. අංශක 360යි. අවසාන නීතියෙහිවත් හතරවෙනි නීතිය. මොකද්ද පුතේ එක? ඔව්. අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව. අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව. රිච් කෝණ දෙකයි එන් ඍණ හතරයි එන් අනුපාත ගණනයි. බෝඩ් එකේ තියෙනවා හරියට බලලා ලියාගන්න. අනුව වරක් දෙකයි එන් ඍණ හතර. ගණන් හදන්න කලින් තව චූටි දෙයක් කියලා දෙන්නම්. තරුවක් දාලා ලියන්න සවිදි රූප සහ අවිදි රූප. සවිදි රූප හා අවදි රූප. සිංහල දන්නවද නේද? සවිදි විසන්ධි කරන්න සම්මදන විදි නේද? සවිදි. වමදනත වමත. කොබලග හැම දෙයක්ම සමාන නම් ඒ කියන්නේ පාදවල දිග හැම පාදයකම දිග එකිනෙකට සමාන නම් අන්න ඒ රූපයට කියනවා සමාකාර හේවත් සවිදි රූපයක් කියලා. එතකොට අභ්‍යන්තර කෝණ සියල්ලත් සමාන වෙනවා. ඒ වගේම බාහිර කෝණ සියල්ලත් සමාන වෙනවා. බාහිර කෝණ සියල්ලත් මොකද වෙන්නේ? සමාන වෙනවා. මෙන්න මේ වගේ එකට කියනවා සමාකාර හේවත් සවිදි. සෑම විද්‍යාත්ම සමාන. මේ ඔයාලා දන්නවා ඇති මොනවා කියලාද? මොනවා කියලාද දන්නේ? අනාමේ වසර දරුවන්ට නැද්ද මන් දන්නේ. උපසර්ග කියලා අහලා තියෙනවද? ස කියන උපසර්ගය එකතු වෙන. විදි සවිදි. අනිත් එක තමයි අවදි. ඒකත් අ කියන උපසර්ගය එකතු වෙලා. අවිදි කියන්නේ අවිදිමත්. අපි කියනවා නේද? පාද එකිනෙකට වෙනස්. මේකෙ දිගට වඩා මේකෙ දිග වැඩි. ඒකෙ දිගට වඩා මේකෙ දිග වැඩි. ඒකෙ දිගට වඩා මේකෙ දිග අඩුයි. ඒකෙ දිගට වඩා මේකෙ දිග වැඩි. පාද වෙනස් එකිනෙකට
එතකොට මොකද වෙන්නේ? බාහිර කෝණත් වෙනස්. ඒ වගේම අභ්‍යන්තර කෝණත් වෙනස්. මෙන්න මේ වගේ A B C D E P Q R S T එතකොට අවදි කියන එකට තව නමක් කියනවා විෂම කියලා. විෂම බහුආශ්‍රය. සවිධි කියන එකට තව නමක් කියනවා සමාකාර. मेकती संपूर्ण अर्थिमलिया विषमाकार समाकार विषमाकार सविधि अविधि और रूप देखे मन नोट देना හැබැයි පුතේ ඔය සවිධි බහුආශ්‍රයටත් අවිධි බහුආශ්‍රයටත් මේ නීති හතර සමානයි බලන්න පාදකරණ අභ්‍යන්තර කෝණ ගන්න බාහිර කෝණ ගන්න සමානද කියලා ඔව් සවිධි රූපේ පාද 6යි අභ්‍යන්තර කෝණ x අකුරු 6යි බාහිර කෝණ y අකුරු 6යි බලන්න අවිධි රූපේ පාද 5යි අභ්‍යන්තර කෝණ a b c d e 5යි बाहिर कोण पी क्यू आर एस टी पहाई पलवीन नीति गेलपेन दिवीन नीति गेलपेन एक्स धन वाय एक्सी असू वाय ए धन क्यू ई धन पी डी धन टी एस धन सी बी धन आर मे ओखम एक्सी असू वाय बाहिर कोण सी अल्लेख तो तुन सी हेटाई वाय धन वाय धन वाय धन वाय धन वाय वाय वहाक तुन सी हेटाई P Q R S T P දන Q දන R දන S දන T ඒත් අංශක 360 අභ්‍යන්තර කෝණ සියල්ල එකතු හොයන්නේ 90යි දෙවාරයක් n වෙනුවට දානවා 6 ඍණ 4යි 6 වරක් 2 12යි 12න් 4ක් 8යි 8 වරක් 90 720යි එහෙනම් පළවෙනි බහුආශ්‍රයේ පාද 6ක් ඉඳලා අභ්‍යන්තර කෝණ වල එකතුව කීයද 720යි අවදි රූපේ පාද 5යිනේ අපි 5 එක කලින් කතා කරා කීයද 540යි කියලා එනවාද බලන්න 90 වරක් 2යි n වෙනුවට දානවා 5 දෙවරක් 5 10යිනේ 10න් 4ක් අඩු වුණොත් 6යි 6 වරක් 90 6 වරක් 0.6යි 6 වරක් මේ 54යි අංශක 540යි එහෙනම් පුතේ සවිධි බහුආශ්‍රයකට වගේම අවිධි බහුආශ්‍රයකටත් මේ නීති හතර ගැලපෙනවා මේ නීති හතර ගැලපෙනවා හැබැයි අවතර බහුආශ්‍ර වලට ගැලපෙන්නේ නැහැ ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා සමහර නීති වල අපේ පන්තියට එන්නේත් නැහැ අවතර බහුආශ්‍රය उत्तर बहुअस्त्र वितराई हाई वेट कपी सटहन कर रूपे अंदगत्नी सविधिहा अविद्यान बहुअस्त्र वर्ग देखम बहुअस्त्र वल कोण संबंध नीति गेलपे බහුවස්රවල කෝණ හා සම්බන්ධ නීති ගැලපේ ගැලපේ හරිද පුතේ දුවේ උණ්ඩද බහුවස්ර පිළිබඳව සෑම සියලු දෙයක්ම අපි කතා කරලා ඉවරයි
දැන් අපිට තියෙන්නේ මොකද්ද පුළුවන් තරම් මේ පාඩමෙන් ගණන් හදන්න තේරුණා නේද මේ පාඩමෙන් ගණන් ගොඩ අපිට හදන්න තියෙනවා මේ සඳහා ඔබට නිබන්ධනයක් නිකුත් කරලා තියෙනවා ඒක ලබා ගන්න පුතේ ඒක හැම ජාතිම ගණක් තියෙනවා මොකද ඔයාලගේ විෂය නිර්දේශය අපිට පුළුවන් දෙසැම්බර් මාසෙ වෙනකොට ඉවර කරලා දාන්න දෙසැම්බර් මාසේ අවසාන සතියේ ඉඳන් ඔබ 10 වසරට උසස් වෙනවා පොඩි විභාගයක් තියෙනවා පුනරීක්ෂණ ටිකක් කරලා විභාගයක් තියෙනවා ඒකෙන් ලකුණු 40ට වඩා වැඩිපුර ගන්න සියලුම දෙනා 10 වසරට උසස් කරනවා ලකුණු 40ට වඩා අඩු වුණොත් තව මාසයක් දෙකක් 9 පන්තියේ ඉඳලා දැනුම හදාගෙන 10 පන්තියට යන්න පුළුවන් පැහැදිලිනේ පාසල් වල පන්තිය කීය දක්වා උසස් කරයිද කොයි කාලෙ කරයිද කියලා තාම ආරංචියක් නැහැ සාමාන්‍ය පෙළ මේයි මාසෙ තියෙන එකෙන් ප්‍රශ්න රසකට මුණ පාන්න සිද්ධ වෙනවා. එතකොට අලුත් වාරයේ වෙන්නේ ජූනි. හැමෝටම පොඩි පොඩි පරිප්පු කණ්ඩ වෙයි. හොඳයි. අනුමාත්‍රකාලිය යන්න බහුආශ්‍ර හා සම්බන්ධ ගැටලු විසඳීම බහුආශ්‍ර හා සම්බන්ධ ගැටලු විසඳීම හොඳයි. එවනම් පටංගමු නේද? සරල ගැටලුවකින් පටංගමු. බලමු දැන් මේකේ ඔය හැම අගයකම x වල 2යි x වල 3යි x වල a වල b වල අගය හොයන්නේ කොහොමද කියලා. කොතනින්ද පටන් ගන්නෙ කොහොමද යන්නේ කියලා පටන් ගමු අපි. ternary අගරණේ දින්නේ. හොඳයි. මේක අපිට පටන් ගන්න ලේසිම තැන තමයි තොරතුරු වැඩිම තියෙන්නේ අභ්‍යන්තර කෝණවල. හැම එකක්ම x වලින් දීලා තියෙනවා. එහෙනම් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180යි කියලා දන්නවා අපි සූත්‍රයට දාමු. ඍජු කෝණ 2n ඍණ 4යි. 3යි 2යි 5යි 1යි 6යි x. 90 වරක් n වෙනුවට දානවා පාද ගන්න 3යි. तुंगर दिखाई हयंग हतरा देखाय दिपसम हयन बेद नम एक्सलागे नुते हयवरक इकाई हयवरक इकाई तिहट हयवरक पहाई पालुसर दिख तिहाई एक्सलागे अंशक तिहाई
එක්ස් වලගේ කී දංශක 30යි. එහෙනම් 2යි x කියන්නේ 30ව 2ක් 60යි. 3යි x කියන්නේ 30ව 3ක් 90යි. දැන් ඔන්න අපි දානවා ඊළඟට බාහිර කෝණයේ ධන අභ්‍යන්තර කෝණේ 180යි. ඒ ධන 3x සමානයි 180යි. අපි ලියාගත්තු දෙවෙනි නීතිය. ඒ දන්නේ නැහැ 3x කියන්නේ 90යි 180යි. ඒ වලගේ එනවා 180ෙන් 90ක් අඩු කරන. ඒ වලගේ අංශක 90යි. කොහොමද b වලගේ හොයන්නේ? b ධන 2x 180යි. එනම් b ධන 2x වලට ආපු වගේ කීයද? 60යි. 180යි. එහෙනම් b කෝණේ අගෙනවා 180න් අංශක 60ක් අඩු කරපුවාම අංශක 120යි. ඔන්න බොහොම සරල ගණන්. ඔයාලා දැනට කෝණ තුනේ එකතු 180යි කියලා ගන්නවට කමක් නැහැ. මේ සූත්‍රයට අපි හුරු වෙන්න ඕනේ හින්දායි කරේ. හදාගන්නකෝ පළවෙනි උදාහරණය කියලා. හොඳට තේරුම් අරන් හදාගන්න රූපය ඇඳලා. හරිද හදාගත්තද පුතේ? ආයෙත් කියන්න මට කොහොමද මේක හැදුවේ කියලා. අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව ඍජු කෝණ 2යින් ඍණ 4 කියන සූත්‍රය දැම්මා. එතකොට අපිට ආවා x ධන 2 x ධන 3 x සමානයි 90 වරක් 2යින් ඍණ 4. එන් වෙනුවට දැම්ම පාද 3යිනේ 3. දෙවරක් 3 6යි 6න් 4ක් 2යි. දෙපසම 6න් බෙදුවොත් x වලා ගියාව 30. එහෙනම් 2යි x කියන්නේ 30ව 2ක් කීයද? 60යි. 3යි x කියන්නේ 30ව 3ක් කීයද? අංශක 90යි. දැන් a ධන 3යි x 180යිනේ. හැබැයි අපි දන්නවා 3x 90යි කියලා. එන 180 න් 90ක් ගියොත් ඒත් 90යි. 2x ධන b 180යි කියලා දන්නවා. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයවත් අභ්‍යන්තර කෝණයේ ධන බාහිර කෝණය සමානයි 180යි. b ධන 2x වලගේ 60යි. එතකොට ධන 60 හිට ගියොත් ඍණ 60යි. 180 න් 60ක් ගියොත් කියදපොත් 120යි. ඔන්න ABX 2X 3X ලාගේ
හොයාගත්තා. උදාහරණ දෙකට යම් අපි ඈ දෙවෙනි උදාහරණය කරා යම් එඳගන් රූපේ පංචාශ්‍රයක් තියෙන්නේ A B X වලගේ අහන්නේ මෙතන 110 දෙන්නේ නැතුව ඉන්න අම්මා එකට දෙන්නම් Y කියලා නැත්තම් ගාන ලේසි වැඩි හද රූපේ ඇnder रूपे अंदला पुलवांगे वटी को हैं और तो हैं ना पुलवांगे वाती हैं ना हरे तो विनाडी एक हमारा दिन ना पुलवांगे वटी को हैं ए होयान्न पुलुवनी बी होयान्न पुलुवनी ईट पशु वाई होयान्न पुलुवनी ईट पशु एक्स होयान्न पुलुवनी क्रम देख तुना तीन दंड තරුණී මෙන්න මෙතන 40 අපි චුට්ටක් අගේ වැඩි කරගමු 60 කරගමු 40ක් මදි ඔන්න මං හදනවා බලා ගන්න දෙවෙනි උදාහරණයනේ මං හදන්න ඒ හොයාගනිමු ඒ දන 50 अभ्यंतर कोणे दन बाहिर कोणे एकस्य असुवाय एवला गेनवा एकस्य असुवेन पणहा कडु करपुहाम एकस्य तिहाय बीदन हेट एकस्य असुवाय अभ्यंतर कोणे दन बाहिर कोणे एकस्य असुवाय बीवला गेनवा एकस्य असुवेन हेट कडु करो बी वाला गे नौ पुत्ते कसिया विस्सा
දැන් අපිට හොයන්න පුළුවන් අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව කොහමද A ධන B ධන B ධන Y ඍජු කෝණ 2n ඍණ 4 A ධන 2 ඒ කියන්නේ අපි දන්නවා කීයද 130 130 ව 2 කොයි B කිව්වේ 120 ව 2 කොයි ධන Y 90යි n වෙනුවට දානවා 5 පස්සරත් දෙක 10යි 10න් 4ක් 6යි 130 ව 2 260යි 120 ව 2 240යි ධන y 540 260යි 240යි කීයද 500යි ධන y 540යි y වල ගේනවා 540න් 500ක් අඩු කරොත් y වල ගේනවා පුතේ 40යි අපි දන්නවා x ධන y කීයද 180යි එහෙනම් x වලගේ හොයන්න පුළුවන් 180න් y කියන්නේ 40ක් අඩු කරලා x වලගේ නෝ පුතේ අංශක 140ක් ආයි පාරක් අහගන්න a ධන b b 180යි ඒ ධන 50 180යි. එතකොට ධන 50ට ගියොත් ඍණ 50යි 180න් 50ක් ගියොත් 130යි. ඒ වලගේ 130යි. B ධන 60 180යි. ධන 60ට ගියොත් ඍණ 60යි 120යි B වලගේ. A ධන B ධන Y අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව මොකද්ද වෙන සූත්‍රය ඍජු කෝණ 2n ඍණ 4 ඍජු කෝණ 90යි 2n ඍණ 4 එතකොට 130 ව 2ක් ඒ කියන්නේ 130යි නේ ඒ වගේව 2ක් 260යි b කියන්නේ 120යි නේ ඒ වගේව 2ක් 240යි අංශක ධන y 90යි එන් වෙනුවට දැම්ම පාද පහක් කින්දා දෙවරක් පහ 10න් 4ක් 6යි 90ව 6ක් 540යි 260යි 240යි 500යි ධන 500 එහෙට ගියොත් ඍණ 500යි y වල ගේනවා 40ක් හැබැයි x ධන y 180යි බාහිර කෝණයේ ධන අභ්‍යන්තර කෝණය එහෙනම් x වල ගේ හොයන්න පුළුවන් 180න් 40ක් අඩු කරලා අංශක 140යි හදාගන්න පුතේ රයිට් එන අපි තුන්වෙනි ගාන උදාහරණය ලෙසකම් බලන්න තුන්වෙනි උදාහරණය ඈ ටියුට් එක ඔබේ අතට හමු වෙනකල් මම උදාහරණ දෙන්නම් ඊට පස්සෙ අපි ටියුට් එකෙන් ගණන් හදමු මම වගන්ති එකක් දෙන්නම් සවිද්දි බහු අස්රයක අභ්‍යන්තර කෝණේ කාගය අභ්‍යන්තර කෝණ යක අගය අංශක 144 නම් 1 බාහිර කෝණයේ අගය පාද ගණන අභ්‍යන්තර
කෝණ වල අගය කෝණ සියල්ල සල් මෙන්න මෙහෙම දීලා තියෙනකොට මෙන්න මේ නීති හතරෙන් කොයි නීතියද ඉස්සල්ලාම ගන්න කියලා අපි හොයලා බලන්න ඕනේ. අපිට දීලා තියෙන්නේ සවිධි බහුආශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 144යි කියලා. කාගේ අගයද? අභ්‍යන්තර කෝණයක අගය. අංශක 144යි. इन अभ्यंतर कोण संबंध इंका गंडोनी मेक वेडकने पाद मेक बाहर को टग्गल बाहर को गंड पुल इन देवनि संबंधे दामु अभ्यंतर कोणय दन बाहर कोणय एक असुआ अभ्यंतर कोण एक सतराई बाहर कोणे दानिने एकस्यासुवन बाहर कोणे समान विनवा एकस्यासुवन एकस्यातरिसतरक कडुकरपुहाम इनम बाहर कोणे समान विनवा अंश कहते द एकस्याटत क्यन तीसायक में तीसायक දහයෙන් හතරක් හයයි හතෙන් හතරක් තුනයි අංශක 36යි දෙවෙනි කතාව අභ්‍යන්තර පාද ගන්න හොයන්න පුළුවනි දැන් අපි දන්නවා බාහිර කෝණ සියල්ලම 360යි බාහිර කෝණ ගණන හොයන්න පුළුවන් කොහොමද बाहर कोण सियालम तुंसी हेटाई एक कोणे तीसाई एनम बाहर कोण कियद दहाय उबदन्नो कोण गणनाई बाद गणनाई बाहर कोण गणनाई अभ्यंतर कोण गणनाई समान एनम पाद गणन कियद दहाय तुंगिनी एक अभ्यंतर कोण सियाल ले आ गया अभ्यंतर कोण सियाल ले आ गया क्रम देखा तीन वा एक अभ्यंतर कोण या के कसी हाथरित सतर ना कोण दहायक किया द कोण दहायक किया द एक कसी हाथरित सतर ये वा दहायक एकदा सारसिया हतलिहाई अंशक किद अंशक एकदा सारसिया हतलिहाई इलंग बलंडको अनित मंगे करऊमकल करजुकोण देखाई हतर ऋजुकोण देवार पाद दहाय रीण हतर अनुवरक देवरक दहय विस्साय विस्सें हतरग्योदासेय बिंदुय हयवरक नमय नमवरक हय पनास हतराय पहाकितिरी नमवरक एक नमयाय दहयाय दा हतराय एत उत्तरे नव नेद एत उत्तरे नव अरक गुड़क पहसुईनी एक कोने का अगय कोण गानें गुण करन हदा गन्न पुत्ति महमेलेम नीति बोर्ड के मकान नेतुतिबे वब तीन तीरण उल्टेन लेसी कोई नीति यदि दाने के
අපි ඊළඟට බලමු තව උදාහරණයක් කරන්න. දැන් මේක පැහැදිලි නේද? සවිධි බහුවස්රයක් තියෙනවා. අභ්‍යන්තර කෝණයකගේ 144යි. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ සියල්ලම 144 ගානේ වෙනවා. එතන අභ්‍යන්තර කෝණයයි බාහිර කෝණය 180යි. එන අභ්‍යන්තර කෝණය 144 නම් බාහිර කෝණය හොයන්නේ කොහමද? 180න් 144ක් අඩු කරනවා අංශක 36යි. බාහිර කෝණ සියල්ලේම එකතු 360යි. එක කෝණයක අගේ 36 නම් බාහිර කෝණ 10ක් තියෙනවා. බාහිර කෝණ 10 නම් අභ්‍යන්තර කෝණත් 10යි. පාදත් 10යි. එහෙනම් බහුවස්රයේ පාද ගණන 10යි. දසාස්රයක්. ඊළඟ අභ්‍යන්තර කෝණ සියල්ලේ එකතුව කියන්නේ එක කෝණයක් 144යි අභ්‍යන්තර කෝණ 10 අගේ. 1440යි අංශක. ඕකම හොයන්න පුළුවන් ඍජු කෝණ 2 ඍණ 4 කියන සූත්‍රයෙන්. ඍජු කෝණ කියන්නේ 90යි. දෙවාරයක් n කියන්නේ පාද ගණන 10යි ඍණ 4යි. 10 වරක් දෙක 20යිනේ. 20න් 4ක් 16යි. 16 වා 90 කුත් කීයද? 1440යි. 1440යි. බලන්න කොච්චර ලස්සනද කියලා නේද? මොන ක්‍රමයට හැදුවත් එකම විදිහට උත්තර එනවා. හොඳයි හතරවෙනි උදාහරණයත් අද අපි කතා කරමු. හතරවෙනි උදාහරණය මම රූපයක් දෙන්නම්. වෙනස් ගානක්
බලමු උත්තරේ වැරදීමක් තිබ්බොත් මං ගාන හදන අතරතුර හදන්නම් ඈ එතනෝනේ කිලෝ ඔට්ටුම ගණනය කරලා නිවේ ගත්තේ මම මේ මොහොතේ හිතලා දීපු ගාන දැන් මේ වගේ රූපයක් දීපුවාම අපි මොකද්ද කරන්නේ තොරතුරු වැඩිම තැනින් පටන් ගන්න මෙන්න මේ නීති හතරෙන් කොතෙන්ද නීතිය දාන්න පුළුවන් කියලා බලන්න රූපේ දිහා බලපුවාම මනවින් වැටහෙනවා මෙන්න මේ ශීර්ෂය තුල බාහිර කෝණයයි අභ්‍යන්තර කෝණයයි එකතු කරොත් කීයද 180යි එහෙනම් අපිට එතනින් පටන් ගන්න පුළුවන් x ධන 5x 180යි 6x 1x 5x 6x නේ 180යි 6න් බෙදුවොත් 11 ගේනවා කීයක්ද 30 x 30යි අන්න දැන් එහෙමනම් x ගේ ඉතුරු අගයන් ටික හොයාගමු 3x යට 2 කියන්නේ 45යි කොහමද ආවේ x කියන්නේ 30 නම් 30 ව 3ක් 90යි 92 ට බෙදුවොත් 45යි 2x කියන්නේ 30 ව 2ක් 60යි 5x කියන්නේ 30 ව 5ක් 150යි ඔන්න සෑහෙන තුරුතුරු ගොඩක් හොයාගත්තා x දන්නව නම් 3x යට 2 දන්නව 2x දන්නව 5x දන්නව දැන් a හා b හොයාගන්න පුළුවන් කවුද හොයාගන්න පුළුවන්නේ a හා b කොහොමද a හා b හොයන්නේ a ධන 45 සමානයි අංශක 180යි a සමානයි 180 න් අඩු කරනවා 45 135යි තව එකක් දන්නව මොකද්ද b ධන 2x 2x කියන්නේ 60යිනේ 180 එනම් b වල අගය හොයාගන්න පුළුවන් 180 න් 60ක් අඩු කරලා කීයක් වෙනවද පුතේ අංශක 120යි ඔන්න ඒත් හරි bත් හරි දැන් හොයාගන්න තියෙන්නේ c c හොයන්න ක්‍රම ගොඩාක් තියෙනවා ගොඩම ගොඩම ගොඩාක් තියෙනවා මං කෝකද පාවිච්චි කරන්නේ බලගන්න ඍජු කෝණ 2 ඍණ 4 දාන්න කියන්නේ a දන්නවා කීයද 135යි මම මෙතනින් හදන්න एकसिय तीस पहाई इलान एकसिय पनाहाई इलान पहाई एक एत एकसिय पनाहाई इलान असू आई इलान बी एकसिय विस आई सी එතකොට එනවා 30යි 30යි 60යි 75යි 75යි කියන්නේ 35යි 35යි කියන්නේ 40යි 85ක් වගේ කියලා මං හිතනවා බලමු ඍජු කෝණ 2 ඍණ 4 ඍජු කෝණ 2 ඍණ 4 පහයි දෙකයි අටයි දහයයි විස්සයි විසිතුනෙන් තුනයි දෙකක් ඉතිරි තුනයි හතරයි පහයි හයයි හත්සිය විස්සයි කොහමද හත්සිය විස්සෙන්නේ අනුවයි දෙවරක් පාදහයයි ඍණ හතරයි අනුවයි දොළහෙන් හතරක් අටයි අනු ඒවා අට හත්සිය විස්සයි සී සමානයි හත්සිය විස්සෙන්
අඩුකරොත් 635 කීයක් වෙනවද පුතේ 10න් 5ක් 5යි 1න් 3ක් බෑ 11න් 3ක් 8යි අංශක 85යි කීයද අංශක 85යි ඇත්තටම කියනවා නම් මේ වහඳ ගණන් හරිද මම බොහොම කල්පනාවෙන් හැදුවේ බැරි වෙලාවත් එකතු 720ට වඩා වැඩි වුණොත් අවතල බහුවස්රයක් වෙනවා හොඳ වෙලාවට උත්තර බහුවස්රයක් ආවා දාපු අගයන් ටික හොඳයි ගැලපෙනවා හොඳයි දරුවනි මේ ගානත් හදාගන්න එතකොට අදට අපි වැඩ ටික ඉවර කරමු ලබන සතිය අපි නිබන්ධනයේ සමග අලුත් ගණන් ටිකකුයි ඊළඟට මේ පාඩමේ කෙලවර දක්වා ටිකයි අලුත්ම පාඩමක් තියෙනවා ඊළඟට වීජ්‍ය භාග කියලා ඒටියොට් එකයි දෙක එකට තියෙන්නේ ලබා ගන්න ආයතන වලට ගිහිල්ලා එහෙම නැත්නම් ඔබ ඊළඟ සතිය වෙනකොට ආයතන වලට පැමිණෙනවා ස්ථිර වශයෙන්ම 16 වෙනිදායින් පසුව පන්ති පටන් ගන්න. ආයුබෝවන් දරුවනි සුබ දවසක්.